අපි ඉදිරියට යනවා නම් රැකිය ඇති කරන්න තියෙනවා, විශාල ආදායම් වැඩි කරන්න තියෙනවා, විශාල සංවර්ධනයක් ඇති කරන්න තියෙනවා. මොකද අපිට අනාගතයේදී ණය ගෙවන්න බදු බර අඩු කරන්න ආදායම් මදි නම්, දේශ විනිමය අඩු නම් මේ රටේ ආර්ථිකය ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ශීඝ්‍ර සංවර්ධනය අපි ලබා ගන්න. අපිට තියෙන්නේ අපනයන වෙළඳ පොළට යන්න. දැන් තියෙනවා වාගේ දෙගුණයක් මුදල් හම්බ කරන්න. ඔබ සියලු දෙනාටම අයිතියක් තියෙනවා. ඒ හොඳ අනාගතය ලබා ගන්න. මේ අවුරුදු තුනේ අපි කරේ මේක සකස් කරන එක විතරයි. දැන් තියෙන ඉදිරියට යන්න. අපිට වාහනයක් ලැබුණා. ඒ වාහනේ එන්ජිමවත් අරගන්න බැරි වෙලා තිබුණා. ඒ වාහනේ රෝදවල ටයර් තිබුණේ නැහැ. දැන් අපිට අවුරුදු තුනක් ගියා මේ වාහනේ හදන්න. ටයර් හොයන්නමයි මේ අවුරුදු තුනේදී අපි වාහනේ හැදුවා. අලුතෙන් පාටකුත් දුන්නා. එක කෑල්ලක් කොළ පාටින් දැම්ම, අනිත් පැත්ත නිල් පාටින් දැම්ම. කොහොම හරි අමාරුවෙන් හරි මේ වාහනේ අපි ගෙන යන්න දැන් ලෑස්ති කරලා තියෙනවා. දැන් මේකේ අපි භුක්තිය විඳින්න ඕනේ. අපි ඔක්කොම මේ හැදුවේ. ආණ්ඩුවක් අමාරු తీන්න ගන්නකොට ජනතාව දුක් විඳින්නේ. ජනතාවට ඒ බර ගන්න තිබ්බ. ඒ හැම එකක් එක. ඒකෙන් දැන් අපි ඉදිරියට යන්න තියෙනවා. දැන් මේ ගෙනියන ආණ්ඩුව රජය කියන මේ ආයතනේ ඔබත් කොටස් කරුවේ. ඔබටත් සේවය කරන්න තියෙනවා. ඒ නිසා කැප වෙලා වැඩ කටයුතු කරන්න. ප්‍රවෘත්ති රස විඳීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.